හැමෝම පිළිගන්න අශින් බ්‍රෝඩිප් channel එකේ තවත් වීඩියෝ එකක් එක්ක. අද අපි කතා කරන්න යන්නේ 4K කැමරාවක් ගැන. අපි බලමු කොහොමද 4K කැමරාව ගැන අන්බොක්සින් වීඩියෝ එකක් කරන්න යන්නේ. අපි කොහොමද බලමු කැමරාව ගැන. මෙන්න මේ විදිහට තමයි box එක බලා ගන්න පුළුවන් වෙන්නේ කැමරා එකේ. ඉස්සරහ ගාලා තියෙන 4K sport ultra HD කැමරා එක කියලා. මේ විදිහට තමයි අපිට ඉස්සරහ box එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඊට යටින් සඳහන් කරලා තියෙනවා megapixel 16 lens එකක්. ඒ වගේම 4K වෙනම record කරන්න පුළුවන්. 64 වෙනකම් card එක use කරන්න පුළුවන්. අංශක 170ක පරාසයක් හම්බ වෙනවා මේකට හවු වෙනවා කැමරා lens එකට. ඒ වගේම wifi වලින් මේක phone එකත් එක්ක ඒ වගේ online connect කිරීම හැකියාවලු තියෙනවා. ඒ සබනේ පැත්ත වලවට පස්සේ බලා ගන්න පුළුවන් එක එක විදිහට මේ කැමරාව high කරන්න මේක ඇතුලේ තියෙනවා. අපි බලමු. box එක පිටිපස්ස බලනකොට අපිට ලොකු ඉස්තරයක් බලා ගන්න පුළුවන් කැමරාව පිළිබඳ. ඒ වගේම ඊට ඇඩින් සඳහන් කරලා තියෙනවා 2.0 LCD screen එකක් තියෙන කියලා. ඒ වගේම මේක වතුර යටට මීටර 30ක් යනකම් අරගෙන යන්න පුළුවන්. waterproof casing එක දාලා තියදී අරගෙන යන්න පුළුවන් වතුර යටට. ඒ වගේම මේකේ අනිත් පැත්තේ සඳහන් කරලා තියෙනවා QR code එක. මේක ස්කෑන් කරලා අපිට මේ app එක download කරගන්න පුළුවන්. ඒ app එකෙන් තමයි අපි ඉස්සරහදී බලමු මේ app එකෙන් කොහොමද මොනවද මේ app එකෙන් වෙන්නේ කියලා. දැන් අපි මේ box එක open කරගමු. මෙන්න මේ විදිහට අපේ 4K camera එක අපිට එළියට ගන්න පුළුවන්. අපි 4K කැමර එක බලා ගන්න පුළුවන් වෙන්නේ මේ waterproof casing එක ඇතුලේ තියෙන්නේ. ඊට පස්සේ අපිට book එක හම්බලා තියෙන action camera කියලා ගහලා තියෙනවා. ඒ වගේම මේකේ box එකේ සමාන වෙච්ච හැම කරුණක්ම ඉස්සරහ සමාන කරලා දෙන අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ කැමරාවත් එක්ක ගොඩක් දේවල් හම්බලා තියෙනවා. එක එක ඒවට high කරන්න කොහොමද මේ කැමරාව එක high කරන්න. ඒ වගේම හැමගම පොතේ සඳහන් වෙලා තියෙනවා. තුනේ වීඩියෝ බලා ගන්න පුළුවන්. හෙල්මට් එකට සම්බන්ධ කරනවා කොහොමද සම්බන්ධ කරන්නේ, බයික් එකට සම්බන්ධ කරනවා කොහොමද සම්බන්ධ කරන්නේ ඔක්කොම මේකේ අඩංගු වෙනවා. ඒවට අවශ්‍ය උපකරණ box එකේ අඩංගු වෙනවා. ඊස් අපි කැමරාව ගැන කතා කරමු. මේ විදිහට තමයි කැමරාව බලා ගන්න පුළුවන්. මෙතනින් මේ ලොක් එක ඇරලා අපිට පුළුවන් අපේ කැමරාව එළියට ගන්න. ෆෝටෝ කේසින් එක ඇතුළේ ඉන්න තියෙන්නේ. අපි ඒක දැන් එළියට ගමු. මෙන්න මේ විදිහට ඊටම කුඩාවට අපේ කැමරාව අපිට බලා ගන්න පුළුවන්. ඔන්න ඩිස්ප්ලේ එක තමයි ආදරෙන් view 2.0 LCD ඩිස්ප්ලේ එකක් තියෙනවා කියලා. අපිට මේකේ ඉස්සරහ බලද්දී බලා ගන්න පුළුවන් power button එක තියෙනවා. ඒ වගේම මේක අපිට පැත්ත බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් සෙටින් වලදී ඉහළ පහළ යන භාවිත කරන බටන් තියෙනවා. ඒ වගේම මේ බටන් එක තමයි ඕකේ කියන එක ක්ලික් කරන්නේ. මේ Wi-Fi බල්බ් එක තමයි අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ memory එක අපිට දාන්න මේ කැමරාව charge කරන්න මෙතන port තියෙනවා. දැන් මම power button use කළා කැමරාව on කරගමු. කරගත්තට පස්සේ අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් හොඳ quality එක photo එකක් නෙවෙයි ගන්න පුළුවන්. 4K කියලා සඳහන් වෙන එක. ඒ වගේම මේකේ මම QR කලින් බටන් කිව්වේ ඒ බටන් යූස් කරලා මේකේ සෙටින් වලින් අපිට ඕන විදිහට කැමරාව අපිට හදා ගන්න පුළුවන්. මේ විදිහට තමයි අපිට අපේ waterproof casing එක බලා ගන්න පුළුවන්. මේක නිර්මාණය කරලා තියෙන වතුර පොඩක් අතට ගන්න ඇති විදිහට රබර් දාලා ඒක ඇරෙන වෙන ස්ථාන වල
එතෙන් බටන් එකකට පවා මොහොත ආරක්ෂිත වීඩියෝ නිර්මාණය කරලා තියෙනවා අපේ කැමරාවට පිසිටගත් වතුර යන. මම වීඩියෝ එකේ මුල සඳහන් කරා බොක්ස් එකේ තිබෙන QR කෝඩ් එක. මේ QR කෝඩ් එක භාවිතා කරලා අපිට ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන මෙන්න මේ විදිහට තමයි ඒක භාවිතා කරන්නේ. අපි ඇප් එක ඕපන් කරගමු. ඇප් එක ඕපන් කරගෙන කැම් එකත් මේ මොඩ් එකට දාගන්න ඕනේ. ෆෝන් එකේ වයිෆයි ඔන් කරලා කැමරාව කනෙක්ට් කරගන්න ඕනේ. කැමරාවේ පාස්වර්ඩ් එක කැමරාවේ තියෙන වැටෙනවා. මේ පාස්වර්ඩ් එක ගාලා මේකට කනෙක්ට් වෙන්න ඕනේ. මේ විදිහට අපිට බලන්න ඕනේ කැමරාව කනෙක්ට් වුණා ෆෝන් එකට. ඊට පස්සේ මේ ඇප් එක ගියාට පස්සේ කැමරාව පෙන්වනවා අපි වයිෆයි කනෙක්ට් වෙලා ඉන්න එකට. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට කැමරාවෙන් ඉවල පේනදී ඔන්ලයින් බලා ගන්න පුළුවන් බං ෆෝන් එකේ. ඒ වගේම ෆොටෝස් ගන්න ඒ හැමදේම ෆෝන් එක හරහා අපිට කරන්න පුළුවන්. ෆෝන් එක හරහා අපිට කරන්න පුළුවන්. මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ අපි කැමරාවෙන් සෙටින් වෙනස් කරන්නේ ඒ වගේම කැමරාව ඊට පස්සේ අපිට භාවිත කරන්න ඕනේ. ෆෝන් එකේ ඇප් එක මාර්ගෙන් කැමරාවේ සෙටින් වෙනස් කරන්න පුළුවන් අපිට. මේ විදිහට තමයි අපිට අපේ කැමරාව බලා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය කැමරාවක් විදිහට නෙමෙයි ස්මාර්ට් කැමරාවක් අපිට විවිධ තැන් වලට අපිට භාවිත කරන්න පුළුවන්. මේ සාමාන්‍ය කැමරාව භාවිත කරලා දෙවි ගොඩක් තියෙනවා මේ කැමරාව අපිට භාවිත කරන්න පුළුවන්. 4K වීඩියෝ කැප්චර් කරන්න පුළුවන් අපිට. ෂෙයා කරන්න අපේ YouTube channel එක. ඔන්ලි සබ්ස්ක්‍රයිබ් කරන්න subscribe කරන්න.